එහෙනම් සර් නෑ අපි දැන් වැඩසටහන ආරම්භ කරනවා අදත් මුලින්ම හුස්ටන් බෞද්ධ විහාරස්ථානයෙන් ඉදිරිපත් වෙන ගැටලු ටික මුලින් ඉදිරිපත් කරන්න. එතකොට අපිට ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්ස. මම වසර කීපයක් සිටම ඔබ වහන්සේගේ උපදෙස් අනුව දිනපතා භාවනා කරන කෙනෙක් මේ මෙදමාවත වෙබ් අඩවියේ ඇති ප්‍රශ්න උත්තර දේශනා මගින් මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තෙමි. කරන සෑම වැඩකදීම සියුම් හෝ ප්‍රකටව ධාතුගුණ දැනේ. උදාහරණ හිසේ හා මූණේ තද ස්වභාවය, කයේ කම්පන චංචල ස්වභාවය. මෙම වැඩසටහනේදී නොකඩවා හැකි සෑම විටම සක්මන් කළෙමි. දෙවනි දිනේ පතුලේ තද වේදනා ඇති වී සක්මන් නැවැත්වීමට තරම් සිතුනි. නමුත් කරගෙන ගියෙමි. පැය ගණනකට පසු ඒ සියලු අපහසුකම් දුරු විය. කය පුරා සුවයක් දැනිනි. ඉන්පසුව දවස පුරාම සක්මන් කළත් අපහසුවක් නැතිව කය සිත දෙකම සැහැල්ලු වී පැවිතිනි. මේ තත්ත්වයට නැවත නැවත යාමට හැකිවිය. දැනට ප්‍රශ්නයක් නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතන ඇතන ප්‍රශ්නයක් නෑ. එයා කරගෙන යන විදිහ ගැනයි අත්දැකීම් ටික කියන්නේ. ඉතින් ඇත්තටම ඔය කයෙන් දැනනේවට ගැටුණොත්, ඒ කියන්නේ මං අර මුලින් මතක් කරා වගේ, හයවෙනි මාරයා බිය, හත්වෙනි මාරයා සැකය. දැන් අපිට තීන මිද්දේ ඉක්මෙව්වොත් පළවෙනි මාරයේ පස් දෙනා යටපත් වුණත් ඔය කමටහනේ කයෙන් එන අරමුණක කමටහනක් තුනින් නැත්නම් කයෙන් එන අරමුණක ඔය පළවෙනි මාරයේ පහ යටපත් වුණොත් ඒ කායික අරමුණේ අපිට දැනෙන ස්වરૂපයේ තියෙන ඔය ධාතු ස්වરૂපයක් තමයි. ඒ ධාතු ස්වરૂපයට තමයි බිය වෙන්නේ, සැක හිතන්නේ. එතකොට බිය වෙන්නේ තමන්ට ලෙඩක් කියලා. පරණ තමන් අත්විඳින ලෙඩක් වගේ කියලා. සැක හිතන්නෙත් එහෙමයි. ඔය දෙක හරහා ඒකට උපදෙස වෙන්නේ හැම වෙලේම කයෙන් දැනෙන ධාතු ගුණයට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මේ ඇලීම ගැටීම එක තමයි බිය සැක දෙක එන්නේ. බිය සැක දෙක ආවොත් බිය සැක දෙක නැතුව ගියාට වැඩක් නැහැ. බිය සැක දෙකෙන් උපදෝපු ශක්තියට පුළුවන් අටවෙනි මායාව වෙන මකු බවට තීන්දු දෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔළුවේ තද ගතියක් දැනෙනවා. ඒ ඔළුවේ තද ගතියක් දැනුනම මකු බව හැම වෙලෙම ඒ ඔළුවේ තද ගතිය අට දැන් ගැටිලා ඒක වේදනාවක් නැත්නම් රෝගයක් කියලා තීන්දු කරොත් තීන්දු දෙන්නේ මකු බව. ඒතර මකු බවට ඒක අහු වෙනවා. ඉතින් එන්නේ වගේ ස්වરૂපයක් තමයි මේකේ තියෙන්නේ. හැමදෙනාම එතකොට දැනගෙන ඉන්න ඕනේ අර කයෙන් දැනනේවාට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තව කමටහන බහුලීගත කරන්න. දැන් මෙයා කියන දේවල් වැටෙන්නේ ඉන්නේ වගේ ගණයකට. ඒ කියන්නේ හොඳින් කරපුවා ඉස්සෙල්ලා බය වෙලා තිබුණා, අපහසුක බය වුණා, කොහොම වුණත් අපහසුතාව තිබුණා කියන්නේ ඒක තමයි බියසක ඇති වෙන්න හේතු වෙන්නේ. ඒවා අහක් වුණා කියන්නේ ඒක ඒ ටික නෑ. හැබැයි ඕකෙන් අවසාන වෙන්නේ නෑ. මේ පාඩම හැමදාම මතක තියෙන්න ඕනේ. ඊගාට නැවත නැවත අර වෙනස් වෙනස් විදිහේ ධාතු ස්වરૂපයන් ශරීරයෙන් තේරීම් හරහා මේ දේවල් එනවා. ඒකින්ද එකකට දෙකකට නැති වුණාට තව අනාගතයේදීත් මේ විදිහටම අලුත් දේවල් එන්න පුළුවන්. ඒවටත් සැලෙන්නේ නැතුව, ගණන් ගන්න නැතුව, ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ওই විදිහටම මටහන වඩන්න. ඒක හැමෝටම දෙන්න පුළුවන් පිළිතුරක්. දෙවෙනි ඊගා ප්‍රශ්නය අපි ගමු. ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවේ යෙදෙන අතරතුරදී මෙම ශාලාවේ පොළව ඝනකම වීදුරු පතුලක් යට චලනය වන කොටසක් වශයෙන් පෙනුනි අවස්ථා තිබුණි. නමුත් සිහිය එළවාගෙන එසේ නොවේ යයි සිතා යටිපතුලට අවධානය යොමු කරමි. මෙය කාරුණිකව පහදා දෙන්න. නෑ, ඒක තමයි. දැන් මෙතන ඇත්තටම මේ භෞතික වෙනසක් විදිහට තමන්ට තේරෙච්ච දේ වැරදි. එහෙම එකක් නැහැනේ. සාමාන්‍ය වෙනද තිබුච්චි පොළොවමයි, ඔය වෙනද තිබිච්චි ටයිල් නන් ටයිල්මයි, මොකක් හරි තියෙන දේ ඒ විදිහමයි. නමුත් විකෘතියක් පෙනුනේ කොහොමද, දැනුනේ කොහොමද තමන්ට? විකෘතියක් දැනුනේ
තමන් අර භාවනාව සාර්ථකව ඉස්සෙල්ලට වැඩිය සාර්ථකව කරන හින්දා ඒ යටිපතුලෙන් ඉස්මතු වෙන්නේ ඒ කියන්නේ පොළොවේ ස්පර්ශය හරහා ඉස්මතු වෙන්නේ දැන් ධාතු ස්වરૂපය. ඒ ධාතු ස්වરૂපය ගැන තමන් මෙච්චර කල් අත්විඳලා නැහැ. ඒ ධාතු ස්වરૂපය එක්ක තමන්ට අත්දැකීම් තියෙන්නේ දැන් අපිට ලිස්සන විදිහේ දෙයක්. වගේ යටිපතුලෙන් දැනෙනවා නම් තමන්ට පුරුදු වෙලා තියෙන වීදුරුවක ඇවිදිනකොට ඒ වගේ තැනක යනකොට කකුලට දැනිච්ච එකක මතකයේ ගෙන්න පුළුවන් කයට නෙමෙයි කාය විඥානෙ නෙමෙයි මතකයේ ගෙන්නේ මේ මතකයේ ගෙන්නේ මනෝ විඥානය. එතකොට ඒක වීදුරුවක් වෙන්න ඇති කියලා තීන්දුව දුන්නේ අටවෙනි මාර්යා මකුබව. මාරයට අහු වුණාම තීන්දුව ගත්තා. ආය එහෙම නෑ කියලා එහෙම නෑ කියලා ආය කිය කියා ඉන්න දෙයක් නෑ. එහෙම ඒක නැතු ආය සතිය පවත්වනකොට අර කහක් වෙලා යනවා. එහෙම තමයි වෙන්නේ. ඒ පරණ අත්දැකීමක් පටලව ගන්න එක තමයි මේ හැම වෙලේම ඔය මේ මාරයන්ගෙන් පෙලක් අයගේ ක්‍රියාකාරීත්වය. අපි ඊගා ප්‍රශ්නෙ යමු. ගරු ස්වාමීන් වහන්ස උදී දේශනාවේ කියූ අරතිය නැමැති මාර්ගපාක්ෂික ධර්මයේ පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අරතිය කියන්නේ ඇත්තටම අදි කුසලයට අකමැති වීම. එතන කුසලයේ කියන එක ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්නවා. කුසලයේ කියලා දැන් කුසල් භාවයන් තියෙනවා අපිට ස්වરૂප කීපයකින්. දැන් කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය. ඒ වගේ කුසල් භාවය. එහෙම නැත්නම් ඒවා ලැබෙන ශික්ෂාවල් දිහා බැලුවම දැන් කුසල් කාමාවචර කුසල් ලැබෙනවා කුසල් සිදු වෙනවා මිනිස්සෙකුට දන් දීම වන්දනාමාන කිරීම එතකොට එතනින් ගියාම සීල් රැකීම කාය වචන දෙක සංවරයෙන් සීල් රැකීම කාමාවචර කුසලයක් එතකොට රූපාවචර මට්ටමට ගන්න පුළුවන් කුසල් ලැබෙන ක්‍රමයේ තියෙන්නේ සමත භාවනාවමයි. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී භාවනා ක්‍රම භාවනා කරනකොට අර කාමාවචර කුසලයට වැඩිය අධි කුසලයක් තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. නමුත් ඒ භාවනාවේ ප්‍රතිඵල ගන්න ඕනේ නීවරණ යටපත් වෙන්න ඕනේ. එතකොට අධි කුසලයේ වෙන්නේ කොහොම හරි එහෙම පුරුදු වෙලා නීවරණ යටපත් වෙන්නේ කවදා හරි. ඊට වැඩිය සමත භාවනාවේ සමාධි ගුණය තියෙන්නේ. ඒකේ සමාධි ගුණයට වැඩිය අධි කුසලයක් විදිහට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සලකන්නේ. සතිපට්ඨාන නැත්නම් විපස්සනා භාවනා ප්‍රඥා ශික්ෂාව. එතකොට තමන් දැන් කරන දේ මතක තියාගන්න ඕනේ. දැන් අපිටම මෙතන මේ අරතියට වැටෙන මම උදාහරණ ටිකක් කිව්වා. තමන් භාවනාවෙන් අරතියට වැටෙන තැන් කාට හරි හිතෙනවා දැන් සක්මන් කරගෙන යනවා. මීට වැඩිය හොඳයි ලේසි දැන් ටිකක් වෙලා මෛත්‍රී භාවනා වැඩුවා නම් කියලා අර භාවනා කරන එක සක්මන නවත්තල මෛත්‍රී භාවනාවට මාරු වෙන්නේ අන්න අරදී. දැන් ප්‍රතිපත්තියක් විදිහට මෙහෙම වුණාට ගැටලුවක් නැහැ. තමන් හැමදාම දිනපතා මෛත්‍රී භාවනා කරන කෙනෙක් ඒක මෛත්‍රී භාවනා කරන කාලසටහනට අනුව වෙලාවට අනුව ඒක කරා සක්මන් භාවනා කරන වෙලාවට අනුව ඒක කරා. ඒක ගැටලුවක් නෙමෙයි. දැන් මෙතන අරතියෙන් මාරපාක්ෂික වෙන්නේ කොයි වෙදිද? අර තමන් කරන සතිපට්ඨාන භාවනාව නවත්තලා අවකුසලයක් කරන්න යන එකයි. දැන් උදාහරණයක් විදිහට දැන් ගෙදර තමන් පුරුදු වෙලා තියෙනවා උදේ හවස බුදුන් වදින්න. නැහ පිරිත් කියන්න. මේක ආමිෂ පින්කම. දැන් ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ දේ කරගෙන යන්නේ ඒ කාලසටහනට. ඒක පුරුද්දක් වශයෙන් කරපු දේ කරන්න. ඒ ඒ ඒ කාලයට අමතර කාලයක් මේ කියන භාවනාවට යොදවන්න. ඒක අර්ථිය නෙමෙයි. ඒක ඉතින් තමන්ට ඉතින් අර ආමිස පින්කම නැතුව තනියෙන් මේ වෙන කිසි දෙයක් කරන්න නැතුව මේක කරන්න බැරි කමනේ තියෙන්නේ. කවදා හරි කරන්න පුළුවන් වෙච්ච දවසට අධි කුසල විතරක් කරන්න. ඒක ගැටලුවක් නෑ. නමුත් අර්ථියට වැටෙන්නේ අර සතිපට්ඨාන භාවනාව කරමින් ඉඳලා කරන කාලය තුල
තමන්ගේ චින්තනයකට අනුව තමන්ගේ මතයකට අනුව තමන්ට හිතෙන විදිහට ඒක නවත්තලා වෙන ආමිත පින්කමකට සහභාගී වීම හෝ වෙන විදිහේ සමත භාවනා කමටහනක් මෙනෙහි කරන්න යෑම. උන්නේ වගේ තමයි අරතිය කියන්නේ. මම හිතන්නේ තේරෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. ඔව් කියන්න. ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස පළවන මායාව වන කාමය සිතට පැමිණෙන්නේ උත්පත්ති පංච ඉන්ද්‍රිය හරහා පමණක්ද මනසින් ඇතිවිය හැකිද? ඒක දෙවෙනි කොටසකුත් තියෙනවා. භාවනාවේදී බාධා කරන මනසට එන අතීතයේ සිදු වූ කාම ස්වરૂප දෙයක් මතක් වී සිත පිනවීම හෝ අනාගතයේ වෙන්න තියෙන දෙයක් මතක් වී සිත පිනා යාම පළවන මායාවද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි ස්වාමී. ඔතන දැන් ඇත්තටම ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ කාමය කියන එක හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ. දැන් අපි වචන භාවිතා කරන පංචකාමී කොහේදවත් අපිට හම්බ වෙන්නේ මේ සූත්‍ර වල චත්තකාමී කියන. චත්ත කියන්නේ 6, පංච කියන්නේ 5. මේ පංචකාමී කියලා පෙන්වන්නේ මොකද? පංච ඉන්ද්‍රියන් එක්ක. පංච ඉන්ද්‍රිය මොනවද? ඇහ, කන, නාස, දිවකය, මනස. මනස නෑ, දිවකය. මනෝ ඉන්ද්‍රිය නෑ මේකට. දැන් කාමය කියන එක හැබැයි සංකල්පනා ස්වරූපයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් කාමයේ තියෙන ගුණ තියෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේක ප්‍රසිද්ධ දේශනාවක්. සංකල්පනාව, ඒ කියන්නේ සංකප්ප කියන්නේ කොහේද? සංකප්ප කියන්නේ මොකද්ද? අපිට ආර්යශ්‍රැය මාර්ගයේ හම්බ වුණා සංකප්ප කියලා අංගයක්. දෙවෙනි අංගය. එහෙනම් දික්කී මත නෙමෙයි කාමයේ තියෙන්නේ, සංකල්පනා මතයි. ඉතින් සංකල්පනා මත කාමයේ තියෙන්න පුළුවන් ස්වરૂප ගත්තොත් දැන් සංකල්පනාවල තියෙන කුසල පාක්ෂික සංකල්පනා හා අකුසල පාක්ෂික සංකල්පනා. කුසල පාක්ෂික සංකල්පනා මතක ඇති. අනබිජ්ජා අව්‍යාපාද. නැත්නම් ඒකට අපිට තේරෙන ඒවායන් ගත්තොත් ওই දෙකේ ගුණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එහෙම නැත්නම් නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඔය කාමයේ තියෙන එක නෑ. කාමයේ නෙමෙයි. කුසල පාක්ෂික වෙලා. එහෙනම් කාමයේ අඩංගු වෙන්නේ හැම විටම කාමයේ කියන එක ඇලෙන දෙයක්, ගැටෙන දෙයක් නෙමෙයි. එහෙනම් කාමයේ පවතිනකොට සංකල්පනාවල කවදාවත් ව්‍යාපාදයේ හෝ දෝමනස්සේ තියෙන්න බෑ. කාමයේ පවතිනකොට. එහෙනම් තියෙන්න පුළුවන් එකම දේ මොකද්ද? කාමයේ නියෝජනය කරන අකුසලයේ මොකද්ද? අවිද්‍යා. ඇලීම. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පනාවල ඇතිවෙන රාගය කියන්නේ ඇලීමයි. සත්‍යයන්ගේ කාමයේ පුරිස කියන්නේ මෙතන සත්‍යය කියන්නේ. දැන් ඒතකොට සංකල්පනා. ඒතකොට සංකල්පනා ඇති කරන දැන් මනෝමය සංකල්පනා තනින් කාමීන් කාමී හරහා ඇති කරන්න බෑ කාටවත්. ඒතකොට දැන් මේතන ප්‍රශ්නයක් වෙයි. අපිට හිතරනමනේ දැනෙන්නේ මේ වගේ. නෑ මේතන ගැඹුරක් තියෙනවා. හිතට දැනෙන්නේ ඇහැට පෙනුනොත්, කනට ඇහුනොත් මොනවහරි ඊට සම්බන්ධ දෙයක්. එනේ ඇහැහරහා එන අරමුණු, කනහරහා එන අරමුණු, ඒ වගේම දිවහරහා එන අරමුණු, නාසයහරහා එන අරමුණු, ඒ වගේම කයහරහා එන අරමුණු, ස්පර්ශයහරහා එන අරමුණු. ඔන්නෝවා අල්ලගෙන තමයි මේ පැටලෙවිල්ල කරන්නේ කාමයේ. එතකොට දැන් මතක තියාගන්න කාමයේ කියන එක පංචකාමයේ. කාට හරි දැන් එහෙනම් මේ බ්‍රහ්මයන්ට කාමයේ නැහැ. කාමයේ යටපත් කරලා. ඒ කියන්නේ මොකද්ද? පංචේන්ද්‍රියන් ප්‍රබල නැහැ ඒගොල්ලන්. එහෙනම් මේ මිනිස්යන්ට ඇස් කන් ආසාදී පංචේන්ද්‍රියන් මේ කාම ලෝකයේ ඇයට තියෙන්නේ මොකද? කාමයේ බලගතු හිඳ. ඇලීමක් නැත්නම් ඉතින් මොකක් කරන්න බෑ.
හොඳ දේවා ඒක ඇලීම හින්දානේ ගැටීම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි අපිට අපි මම ළඟ කාමයේ අඩුයි කියලා ගත්තෙ මාන්නය. එහෙම නෙමෙයි අපි කාම ලෝකයේ සත්තු කියලා ගත්තොත් ගොඩ යන්න ලේසි. කාමිය හඳුන ගන්න ලේසි. දැන් කාමිය හඳුන ගත්තත් එකයි නැසත් එකයි අපිට උරුම වෙච්ච මානව හිමිකම කියලා දැන් විශ්වාස කරන්න. එතකොට ප්‍රශ්න අඩු වෙයි ඉස්සරහදී. මොකද මම මෙහෙම කියන්නේ දැන් මේ ප්‍රශ්නේ අහපු කෙනා කියනවා මෙහෙම එකක් වහෙන් ඔරෝ භාෂාවෙන්. දැන් මං කිව්ව නේද කාය ඉන්ද්‍රිය හරහත් එතකොට කය පිනවීම හරහා කාමේනවා. ඒ වගේම ඇහෙන් එන අරමුණේ හරහා කාමයේ ගොඩ නැගෙනවා. එතකොට ඔහොම පංච ඉන්ද්‍රිය හරහා ඒ ඉන්ද්‍රිය නැති තැනක කාමයට බලේ නෑ. කාමයේ එතකොට යට යනවා. මේකයි සිද්ධ වෙන්නේ. දැන් එහෙමනම් කාමයේ යට යනවා. දැන් ඔන්න භාවනා කරනකොට හොඳට මතක තියාගන්න මේක අනාගතයේදී අමතක කරන්න හොඳ නැති දෙයක්. දැන් ඔය කයේ ධාතු ගුණ තේරෙනවා. ඔය තේරෙන ශරීර කොටස් ගත්තොත් විවිධ තැන්වලට මේක මාරු වෙනවා. මාරු වෙනවා වගේම ඔය සෑම අරමුණකම කයෙන් එන අරමුණක වෙන්න පුළුවන්, මනසෙන් එන අරමුණක වෙන්න පුළුවන්, ඇහෙන් එන අරමුණක වෙන්න පුළුවන්. හැම විටම වේදනා ස්වරූපයක් තියෙනවා. වේදනා ස්වරූපයේ සුඛ කියලා වේදනාවේ දුක්ඛ වේදනාවයි අදුක්ඛම සුඛ වේදනාවයි. දැන් කයේ මස් ඇටලිය තීරණ තැනක නිකම්ම නිකන් සාමිත වේදනා ස්වරූපයක් තියෙනවා. ඒක ලෞකික ස්වරූපේ. කාම ස්වරූපේ කාම. එතකොට ධාතු ගුණයක දැනෙන වේදනාව ආමිෂ නෙවෙයි නිර්ආමිෂ ගණයටයි වැටෙන්නේ. නිර්ආමිෂ ගණයට. මේ කියන වේදනානුපස්සනාවේ තියෙනවා එහෙම. ඒ නිර්ආමිෂ වේදනක් තියෙනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඒතකොට ශරීරයට සම්බන්ධ තැනක ධාතු ගුණය තේරෙලා ඒක ධාතු ගුණයේ නිර්ආමිෂ වේදනාවක් ඒ වේදනාව සුඛ වේදනාව බවට හැරිච්ච අවස්ථාවක් නම් භාවනාවේ තියෙන්නේ. ඊට සමානුපාතීව තමන්ගේ ශරීරයේ පිනවෙච්ච තැන් අතීතයේ තියෙනවා නම් මනෝ ඉන්ද්‍රිය ගේන්නේ අතීතයේ මතකේ. ඒක ටිකක් භයානකයි. තමන් යන්නේ අතීතයටයි. හිතුම් පැතුම් ඊට පස්සේ සංකල්පනා අතීතයට යනවා. ඒ කියන්නේ 60 පැනපු ආච්චිලා අවුරුදු 18 ගෑනු ළමයි වගේ කතා කරන්න පටන් ගන්නවා, අඳින්න පටන් ගන්නවා. ඔන්න වගේ බහුබූත ටිකක් වෙයි. ඒ ගෑනු කවස්තරිත. මේ මේක මෙහෙම හිතෙනවා නะ. ඒක තමන්ගේ පිරිහීමක් නෙවෙයි. ඒකට ඇබ්බැහි වුණොත් ආය යන්නේ භාවනාවෙන් ආය යන්නේ කොහෙටද එතකොට? ආය යන්නේ අර මායාව පස්සේ. එහෙම නැතුව හැමදෙනාම මහන්සි ගන්න ඕනේ. මේ වගේ දේක වෙන්න පුළුවන්. මොකද අතීත දේවල් හැම වෙලෙම මේක අදිනවා. අතීත දේවල් ඉදිරියේදී අදින්න පටන් ගන්නවා. අති මාදිනවා කියන්නේ මතකෙට එනවා. සංකල්පනාවලට එනවා. ඒ සංකල්පනාවට ආවට වර්තමානයේ සත්‍යයක් නැහැ එතන. තමන් ওই කමඨහන තව තවත් කිරීම තුළ අර මතකේ හක් වෙනවා. හක් වෙන්නේ අර කයෙන් දැනුණු ධාතු ගුණයේ සුඛ වේදනාව තියෙනකොට ඔය වගේ ස්වරූපස් එනවා. දුක්ඛ වේදනාව වෙනකොට විඳවපුවා එන්න පටන් ගන්නවා. ඒකයි අර ලෙඩ දුක්ඛ වේදනාව දැනනකොට දැන් ඔළුවේ තද ගතියක් ඇදී ඒක දුක්ඛ වේදනාවක් නං තමන්ගේ ඔළුව කැක්කුම් ඉස්සර හැදිලා තියෙනවා නං එයාට හිතෙන්නේ දැන් ඒක වගේම ඔළුවේ අමාරුවක් තියෙනවා. සත්‍ය ඒක නෙමෙයි. සත්‍ය දැන් තියෙන ධාතු ගුණය ඒකට ගැටීම ඒක විපාකය දැන් ලැබෙන්නේ ගැටෙන එකේ විපාකය ලැබෙනවා. අතීත වේදනාව විඳෝපු එක තමන් විඳිනවා වගේ වෙනවා. දැන් ඕක භාවනාවෙන් වෙනකොට හානි අඩුයි. ඕක දැනගෙන කමටහණේ පැවත්තලා ඉස්සරහට නැති කරගන්න පුළුවන්. මොහොම නැතුව අපි
ඔය මොකක්වත් නැතුව සතිපට්ඨානිකුත් නැතුව නිකම්ම මැරලා ගියොත් ඔය ටිකම තමයි ප්‍රේතාත්මයක නිකං සිදුවෙන සිද්ධිය. ප්‍රේතිය කියන්නේ ඔන්නෝම මේ කියන්නේ අපිත් එතකොට තාවකාලිකව ප්‍රේතිය වගේ දෙයකට තමයි ඔතෙන්දී වැරදි වුණොත් යන්නේ. හැබැයි තාවකාලිකයි. නැත්නම් ඔහොම කරන්නේ නැති ඔයගොල්ලන්ගේ පණ්ඩිතකම් කරගෙන නිකං ජීවත් වුණත් මරණයට පස්සේ සදාකාලික අරගුණේට යන්න පුළුවන්කම තියෙනවා. ඒක හින්දා මෙතන ප්‍රශ්නයක් නැහැ. විසඳන්න පුළුවන්. කමඨහන වර්ධනය කරපුවාන් කමඨහනට නැවත බලය දුන්නාම ප්‍රශ්නේ විසඳෙයි. ඒ ගුණේ නැති වෙයි වෙන ගුණයක් එයි. අර ධාතු ගුණය කයෙන් දැනෙන දෙයක් නම් මේක කයෙන් දැනෙන ධාතු ගුණය උපේක්ඛා ගුණයට ආවම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ උපේක්ඛා ගුණයට ගන්න වෙනවා. ඒක ගන්න බලෙන් බෑ, හිතලා බෑ, කල්පනා කරලා බෑ, මෙනෙහි කරලා බෑ, ධර්මයේ ඉගෙනගෙන බෑ, පූජා තියලා බෑ. එකම දේ කමඨාන බෞලීගත කිරීම. ඒකෙන් විතරක් උපේක්ඛා ගුණයට ආවම අර ප්‍රශ්න ඔක්කොම හක් වෙයි. මම හිතන්නේ කියව මං එහා ටිකක් ඔය කිව්වේ මේ ආධුනිකයේ බය වෙන්න පුළුවන්. හැබැයි බය වුණා කියලා නෙමෙයි මේ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් තමන් දැනගන්නේ ඒකත් භාවනා මිසක් තමන්ගේ පිරිහීමක් නෙමෙයි. මොකද ඒක තමන්ගේ පිරිහීමක් විදියට ගත්තොත් මේකෙන් ගැලවෙන එක දැන් ඇරෙන්නේ නැහනේ. මල පෙරේතය වගේ වෙයි. ඒක තමයි වෙන්නේ. ඉන් කාලයක් ගිහිල්ලා නිකන් ඇරිලා. නමුත් එතකොට තමන්ට වාපාහාසයි විවිධ ප්‍රශ්නවලට සමාජයෙන් මුහුණ දෙන්නත් සිදු වෙයි. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, පාදයක සන්ධියක දැඩි වේදනාවක් නිසා යටිපතුලට අවධානය යොමු කරන හැම අවස්ථාවකදීම අවධානයේ ඉවතට ගියද දැඩි උත්සාහයෙන් පැයකට ආසන්න කාලයක් කෙසේ හෝ යටිපතුලට අවධානය යොමු කරගතිමි. මෙම වේදනාව සෙමෙන් පහව යන බවක් දැනුනි. මේ ගැන කාරුණිකව පහදා දෙන්න. නෑ දැන් මෙතන පහදලා දෙන්න කියන එකේ ලොකු දෙයක් නෑ. ඔය සිදු කරපු දේත් හරි භාවනාවේ. ඒක නැති වෙන විදිහට දැන් මොකද ඔය වෙන්නේ? දැන් යටිපතුලට අවධානය තියාගෙන මූලිකව භාවනාව අපි සිදු කරගෙන ආවා. ඒ පුරුද්දම දිගට ගියා. ඒක වැරද්දක් නෙමෙයි. ඒ අතරතුර ඔය දණිසේ හරි කොහේ හරි කකුලක හරි ශාරීරියේ වෙන තැනක අමාරුවක් දැනුණා කියන්නේ සමහර විට. ඒ කියන්නේ අමාරුව නම් ඉතින් ඉස්සර තියෙන්න බෑ එහෙම අමාරුවක්. එහෙම නැතු අමාරුවක් වගේ වේදනාවක් දැනෙනවා නම් දණිස කියලා උදාහරණයකට ගමු. ඒ ඇත්තටම අමාරුවක් නෙමෙයි. ඒ තේරෙන්නේ අර දණිස ආශ්‍රිතව ඇති වෙන ධාතු ගුණයක්. ඒ ධාතු ගුණයක ගැටෙන හිඳයි අපිට ඒක අතීත ධනිසේ අමාරුවක් බවට මනෝවිඤ්ඤාණය හැම වෙලෙම අර්ථකථන දෙන්නේ. ඒ අතීතයකටයි අපි මේ රැවටෙන්නේ දැන්. දැන් ඒ අතීතයට රැවටෙන එකක් වුණාම ප්‍රශ්න ඉවර වෙනවා. එහෙම අතීතයට රැවටෙන එකක් වෙනකොට අර ධනිස ළඟ තියෙන සැබෑ ධාතු ගුණය Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක හැබැයි මම මේ කියන තරම් සරල වෙන්නේ නැහැ ආධුනිකයෙකුට. සරල වෙන්නේ නැහැ. හිතලා ගන්න බෑ. මම මෙහෙම හිතන්න ඕනේ මේක මෙහෙම එකක් වෙන්නේ නැති බනට කිව්වා කිව්වා හිතුවට ඕක අඩු වෙන්නේ නැහැ. අවිදින්ද අවිදින්ද අරකම දැනෙනවා. එතකොට මෙන්න මේ වගේ විකල්ප ගන්න. එතකොට පහකින් අහක් කර හැකි. අර යටිපතුලටම අවධානය තියෙන එක දැන් බලෙන්ම කරන්න නැතුව නිකම්ම ඇවිදින්න. අවධානය ඉබේයි. ඉබේ යන්නේ ගණන් ගන්න. ගියේ නැත්නම් ගණන් ගන්න එපා. උත්සාහයෙන් ගන්න යන්න එපා. ඔය වගේ තැනකදී නිකම්ම ඇවිදින්න. ඒකට උදාහරණයක් විදිහට ඔය බණ වලට උපදේශ වලට දීලා ඇති ඔය පොත්වල මං කියලා ඇති හරක වගේ ඇවිදින්න. ඉස්සර මෝඩයා වගේ. ඒ කියන්නේ මෝඩයා කියලා කිව්වේ පේනවා ඇති දැන් අද ගියා දුන්නා ඔය මෝඩයා කිව්වේ වචනේ ගත්තේ කොතෙන්ද කියලා. ඔයගොල්ලන්ට මේ නේතුව අපහාස කරන්න යොදාගත්තේ වචන නෙවෙයි තේරෙන්න යොදාගත්තේ වචන ඔය. මෝඩය වගේ නැති වුණොත්
ඔයගොල්ලන්ට අර හතරවෙනි මාරයෙන් ගැලවිල්ලක් නැහැ. හතරවෙනි මාරය කවුද කියා දුන්නවා? පරේෂණ තුෂ්ණාව. පරේෂණ තුෂ්ණාවෙන් ගැලවෙන්න බෑ. එහෙනම් මෝඩයා වගේම යන්න ඕන. පරේෂණ තුෂ්ණාව දෙන පණ්ඩිතයන්ට. ඊළඟට එහෙම කරලා කාලයක් යනකොට ඔය වගේ ප්‍රශ්න එනකොට ඉබේ සතිය ගන්නවා. ගත්තේ නැසක් කමන්නේ. ඔය කය ධාතු ගුණ දැනිලා සිවුම් වෙලා වෙන වැඩ කරනකොට දැනන ඔන්න ඒ වගේ මට්ටමකට ඇවිදින් යනකොට ඔය වගේ ප්‍රශ්න එනවා නම් ඒ ප්‍රශ්නයට අර්ථකථන දෙන්න යන්නේ මාරපාක්ෂික වෙන්නේ පරේහන තෘෂ්ණාව නෙවෙයි, මකු බව. මකු බව කියන්නේ තීන්දු දෙනවා. දැන් මේක වෙන්න ඇති, අරක වෙන්න ඇති, ඔහොම. ඒ පරණේව එක්ක ආර්ථකතන ඉන්නේ මකු බවේ. මකු බව අහක් කරගන්න තමයි, මකු බවෙන් බේරෙන්න තමයි හරක වගේ වෙන්නේ. ඒ හරක වගේ වෙන්නේ කොහොමද ඉතින්නේ? දැන් මෙච්චර වෙලා කකුල් දෙකෙන් සක්මන් කරා, ඊට පස්සේ අත් දෙකක් බිම දාගෙන හතර ගාතෙන් යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හරක වගේ වෙන්න කියන්නේ අරක අර මෙච්චර වෙලා උත්සාහ ගත්තනේ යටිපතුල වලට සතිය බලෙන් තියන්න. ඒ වගේම උත්සාහ ගත්තනේ අත් දෙක ඒ විදිහටම තියාගෙන පිටිපස්සට බැඳගෙන යන්න. එක්තරා වේගයකින් යන්න උත්සාහ කරානේ. ඒ වත්තරින් අත වැනින්න අරින්න. සතිය පිහිටවන්න නැතුව ඔහි අඩිය තියන්න. හරක වගේ යන්න. ප්‍රශ්නේ ඉක්මනින් විසඳේ. ඉබේ සතියේ ආය ආවට පස්සේ ඔය විදිහට කරාට ගවන්නේ. ආය ඔය වගේ ප්‍රශ්නයක් ආපු දවසට ආය හරකවෙන්න. ඒකෙන් විසඳෙයි. දැන් තේරෙන්නේ නැති අනාගතේ මොකද්ද කරන්න ඕනේ. අපි ඊගාව ප්‍රශ්නේ ගමු. ගරුතර ස්වාමීන් වහන්ස, මම හිඳගෙන භාවනා කරන කෙනෙක් මේ. භාවනාවේ කය ඉදිරියට පසුපසට යන බව බොහෝම සුළුයෙන් බොහෝම සුළුයෙන්, නමුත් කය පැද්දෙනවා නොවේ දැනෙන ගතියක් ඇත. මිදිමතක් නොමැත. මෙවර තමයි පළමුවෙන්ම සක්මන් භාවනාව කළේ. ඇවිදින විටද ඔළුවේ කම්පනයක් සිදු වුණේ. මේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඔව්, දැන් එතන වැඩේ මේ ඉඳගෙන භාවනා කරනකොට ඔය කයේ ධාතු ස්වરૂපය දැනනොත් අපි කියන කම්පන ස්වરૂපයක් කියලා. ඔය දැන් ඉස්සර කියන්නේ තමන්ම කියන කතාවමයි. මේ කම්පන ස්වරූපය කියන්නේ අපි එකම චලනය වෙනවා කොහේ හරි තැනක. එක ධාතු ගුණයක් චලනයක් තේරෙනවා. ශරීරය අතක වෙන්න පුළුවන්, කකුලේ වෙන්න පුළුවන්, පපුවේ වෙන්න පුළුවන්, බඩේ වෙන්න පුළුවන්, ඔළුවේ වෙන්න පුළුවන්. දැන් ඔයාර මාරය ටික කරන්නේ බියසැක ඇති කියන හතරවෙනි මාරය පස්සේ ආනේ හයවෙනි මාරය හත්වෙනි මාරය આવොත් ඒකට බය වෙනවා. කාලයක් ඕක කරනකොට ඉඳගෙන භාවනා කරනකොට ඒක බිය සැක නැතු යනවා. ඒක සාමාන්‍ය භාවනාවේ හොඳ දෙයක්. අන්න හත්වෙනි අටවෙනි මාරය එනවා මකු බව. මකු බව ඇවිදින් ටික ටික අර දැන් කම්පනයක් කියන්නකො. දැන් අර අපි දකින්නේ දැන් නිකම් මොනවා හරි ඔර්ලෝසුවේ බට්ට දිහා කවුරු හරි බලා ඉන්නවා. ඔර්ලෝසුවේ බට්ට දිහා බලා හිටියොත් මොකද වෙන්නේ? බට්ට කොච්චර හරි එහාට වමට නැමෙනවා, දකුණට නැමෙනවා. ඒ කයි හිම් වෙච්ච ධාතු ගුණයක කම්පණයකට ඔය විදිහට සම්පූර්ණ තමුණුත් ඉලක්ක වුණොත් ටික ටික කය චලනය වෙන්න පටන් ගන්නවා ඔර්ලෝසු බට්ට වගේ. ඕක දැන් අවුරුදු දෙක තුනක් ඒ භාවනාවම යා ඉඳගෙන කරන්න ගියොත් අවසානයේ නවතින්න වෙන්නේ කට්ලඩිය ළඟයි. ලෝකෙ මිනිස්සු හිතන්නේ ඊගාවට අමනුෂ්‍යෙක් වැහුණා කියලා. ඒක මුලින් ඉස්සර එකපාරට වෙන්නේ, පස්සේ ඇස් පියාගත්තේ හැටි වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය ඕනතරම් දැකලා ඇති භාවනා කරන තැන්වල දඟලන කට්ටිය නටනවා. ඒක එයා දන්නේ. මම ඔය කියන සංසිද්ධිය වෙන්නේ වහාම මෙයා ඉඳගෙන භාවනාව අඩු කරන්න ඕනේ. සක්මන වැඩි කරන්න ඕනේ. නැත්නම් ඔය සකබඹරේ වගේ කැරකෙන්න පටන් ගනි, ගෙදර ඉන්නේ මිනිස්සු අවසානයේ ලංකාවේ හිටියනම් අංගොඩට ගිහින් දානවා.
ඇමරිකාව කොහෙට දානවා කියලා මන් දන්නේ. ඒක වර්ධනය වුණොත් දැන් වර්ධනය වෙලා නැහැ. ඒක නිසාවෙන් ඔය ඔළුවෙන් දැනෙන එකත් අරකට හුරු වෙච්චි එකෙන් ඇති වෙච්චි දෙයක්. ඔය ඔළුවේ දැනෙන කම්පන රටාවක් ගණන් ගන්න නැතුව හරක වගේ ඇවිදින්න. ඔක ඇරිලයි. ඉඳගෙන ගන්න භාවනාව අඩු කරන්න. නැත්නම් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. තව එනකම් බය වෙන්න දෙයක් නැහැ. මම මේ බය කරා නෙමෙයි ජීවේ. විසඳන්න ක්‍රමය. අපි ඊගාට ගමු. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේදී දැනෙන වේදනා භාවනාවෙන් ඇතිවෙන ඒවාද නැතිනම් කායික රෝගයක් දැයි හඳුනාගන්නේ කෙසේද? මේක ගැටලුවක්ද? භාවනාවෙන් කායික රෝගයක්කින් එන වේදනාව නම් අපි නම් දැන් කායික රෝගයක් කියන එක මිනිහෙකුට වැඩි වෙන්නේ කය වෙහෙස වෙන්න වෙන්න වැඩි වෙන්න ඕනේ නේද? සාමාන්‍යයෙන් කායික ඕනම රෝගයක් කය වෙහෙසෙනකොට වැඩි වෙනවා. ඒක හින්දා දැන් කායික රෝගයක් තියෙන ලෙඩේ මොනවා හරි කායික රෝගයක් වෛද්‍යවරයෙක් හම්බ වුණොත් වෛද්‍යවරයාගේ උපදෙස මොකද්ද? විවේක ගන්න. විවේක ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඇඳ විවේක ගන්න. ඇඳේ බිමට බහින්න එපා. ඔය වගේ උපදෙස් දෙන්නේ. ඒ මොකද එහෙම දෙන්නේ? ඒක වැරදි උපදේශයක් නෑ. ඒ උපදේශ දෙන්නේ කායික රෝග තියෙනවා නම් කය මහන්සි වෙන්න වෙන්න රෝගය උස්සන්න වෙනවා. දැන් ඔන්න ඕක ස්වභාවික මනුස්ස ශරීරයේ තියෙන රටාවයි. වෛද්‍යරු කියන්නේ ඒකයි. දැන් අපි හිතමු මේ භාවනා කරලා කයේ ධාතු ගුණ තේරෙන කෙනෙකුටත් බොරුවට ඔළුවේ ගැක්කුමක් හැදෙන්න පුළුවන්. ඔළුවේ ධාතු ගුණයක් තේරෙන එක වැරදි අර්ථකථනයක් අටවෙනි මාරය දුන්නු. අතීත අර්ථකථනය. ඒක කායික රෝගයක් හින්දා ඇතිවෙච්ච වේදනාවක් නෙවෙයි. වර්තමානයේ කායික රෝගයක් හින්දා ඇතිවෙන වේදනාවනේ අතීතයේ වේදනාවක මතකයක්. අතීත කායික වේදනාවක මතකය. අන්න ඒක බොරුව. ඒ බොරුව හඳුන ගත්ත ප්‍රමාණවත් වෙනවනේ. තව තව සක්මන් කරලා බලන්න අරක වැඩි වෙනවද කියලා. වැඩි වෙන්නේ නැත්නම් බොරුව. ඇයි? කායික රෝග තියෙනවා නම් ඇවිදින්න ඇවිදින්න ඇඟ මහන්සි වෙන්න වෙන්න වැඩි වෙන්න ඉබේ. දැන් වැඩි වෙන්නේ නැත්නම් දැන් ප්‍රෙෂරයෙන් බැලුවම ප්‍රෙෂර් වැඩි වෙනව නේද? ඇවිද්දම වැඩි. සීනි වැඩි වෙනව නේද? දැන් එහෙම වෙන්නේ නැත්නම් එතන තියෙන්නේ භාවනාවෙන් ඉන්න එක. ඔය විදිහට තමයි ටිකක් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් අර තමන් දෙතිස් කුණ පොල්ට මෙච්චර කල් මේ දැන් භාවනා කරේ අද පටන් ගත්තේ අද ඊයේනේ. ඔය දෙතිස් කුණ පොල් කිලෝ ගන්නට තමන් දක්කපු ප්‍රතිචාර ටික අතීතේ ඕකට බලපානවා. එලක් අයට බුදුහාමුදුරුවන්ට ඔය ශාරීරියේ අංග ශරීරාංග දෙතිස් කුණපුණාට බුදුහාමුදුරන්ගේ ධර්මයේ දෙතිස් කුණපුණාට ඔයගොල්ලන්ට පතරම් කෑලි නේද? ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒකට ඇලිති ප්‍රමාණය මෙතන පිරිපස්සට ගන්න බලනවා මාරයා. ඒක ගණන් ගන්න නැතුව ගියව මාරයා පරදින. ඔය ලෙඩ නෙමෙයි තමන්ගේ ඉස්සර ශරීරයට දක්වපු සුභවාදී ආකල්ප. ඒක ඉතින් නැති කරන්න බෑනේ. ඒක දක්වල ඉවරයිනේ අතීතයේ. දැන් තියෙන්නේ ගණන් ගන්න නැතුව යන්න ඇරුණොත් ලෙඩක් නෙවෙයි. එච්චර. ඒ විදිහට තෝරගන්න උත්සාහ ගන්න. ගරුතර ස්වාමීන් වහන්ස, සක්මන් නොකරන වෙලාවේ ඉඳගෙන භාවනා කළ යුත්තේ කෙසේදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දැන් සක්මන් නොකරන වෙලාවේ අපි කියන්නේ දැන් ඉඳගෙන භාවනා කරන්න ඕනේ මොනේ? හරියට සක්මන් කරන්නේ නිකන් ඉන්න වෙලාව නිකන් ඉන්න. මොකද ඔච්චර රුදාවක් ඉඳගෙන භාවනා කරන්නේ. මොකද ඒකට ලොකු ලකුණු ටිකක් දෙනවා බුදුහාමුදුරුවෝ. නෑනේ. මොකද දැන් ඒ කරන්න හදන්නේ අර කම්මැලි ගම. එදා ඉඳලා තිබිච්ච කම්මැලි ගම ඔය ප්‍රකට කරනවා. ඉඳගෙන ආය කරන්න ඕනේ නැහැ. අපි කිව්වේ නැහැ නේ කිසි මේ වැඩ සටහනේ කිව්වේ නැහැ නේ ඉඳගෙන භාවනා කරන්න කියලා.
සක්මන් කරන්න අනිත් තැනදී මොකද්ද කරන්න කිව්ව වතාවච්ච කරන්න කිව්වා. එහෙනම් ගෙදර ගිහින් වතාවච්ච කරන්න නැතුව වළං හොදන්න, රෙදි හොදන්න. තේරුණා නේද? දැන් ඇමරිකාවේ නැත්නම් ඉතින් රෙදි හොදන්න ඔය රබන් ගන්න එහෙම ඕන වොෂින් මැෂින් එක ළඟට ගිහින් රබන් කෑල්ල අරගෙන ගාලා දාලා අන්න එහෙම මොන හරි කරන්න. තේරුණා නේද? එතකොට මේ භාවනාව හරියයි. නැත්නම් ඉඳගෙන අමුතුවෙන් කරන්න යන්න එපා. ඔය කයේ ධාතු ගුණ තේරෙනවා නිකන් ඉඳගත්තත් ඒ ධාතු ගුණ තේරෙන්න ඕනේ. ඒක හදාගන්න බෑ අර විදිහට ඉඳගෙනත් මෙහෙම මෙහෙම කරන්න ගියොත්. ජීවිතේට මේ භාවනාව එකතු කරගන්න අමාරු වෙනවා. ඒක හින්දා ඉඳගෙන ඒවා අහන්න එපා. ඕක කරන්න නිකන් ඉන්න වෙලා නිකන් ඉන්න. එහෙම කවදා හරි හරියන්න පුළුවන්. මම හිතන්නේ තේරෙන්නේ නැති මේ කියපු දේ මොකක්ද කියලා. උත්සාහ කරලා බලන්න. බැරි මොනොත් තව අවුරුද්දකින් ඉතින් මේ ඉඳගෙන භාවනා කරන්න. පණ තිබුණු. ගරුතර ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේ සතිය පවත්වන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. එහෙමවත් නැහැ. අපි කියන්නේ. ඒ වගේ බොරු කරන්න එපා, රක්මන කරන්න. එහෙම කරපුවම ඕකේ ඇතුලෙන් පුහුණුවක් ඒවි. එතකොට ඉබේ වේවි. බලෙන් කරන්න ගියොත් රක්මනත් බොරු වෙයි. ඔතනින් සතිය වැඩෙන්නේත් නැහැ. ඉන්නේ අමාරුවක වැටෙනවා. අර සිහියෙන් ලුණු කපනවා කපනවා කියන වගේ අමාරුවක වැටි. එහෙම තැනකට ඒ වේ ඔය කමටහන බහුලීගත වීම තුල ඒක තමන්ට තේරෙයි. නැතුව තමන් බලෙන් මේක කරන්න ගියොත් ඒ දෙයට එන්න ගතිය නැති වෙයි. ඉතින් ඒක හින්දා එහෙම සිහියෙන් වැඩ කරන්න යන්න එපා මොකවත්. පොඩ්ඩක් කාලයක් යනකම් ඒ කරපු බොරුවක් කරලා තියෙනවා නම් නවත්තන්නක. මොකද බොරුව සතියක් දෙකක් නැවතුවා කියලා මොකක් වෙන්නේ නැහැ නේ. මේ සිහියෙන් වැඩ නොකර ඉන්නකො. සක්මන විතරක් කරා එතකොට. අවතර ස්වාමීන් වහන්ස රහතන් වහන්සේට ඇතිවෙන නිදිමත සාපිස් විපාසාව හා පඩිගින්න අපතේ අතර වෙනස කුමක්දයි පහදා දෙන්න. රහතන් වහන්සේට ඒක පැහැදිලි නෑ. රහතන් වහන්සේට ඇතිවෙන නිදිමත සාපිස්වාසාව හා බඩගින්න හා අපට දැනෙන ඒ දේ අතර ඇති වෙනස කුමක්දයි පහදා දෙන්න. නහො දැන් අපිට සාපිපාසා වගේ දේවල් ඒ කාය දැන් අපිට උනත් දැන් අපි රහතන් වහන්සේට හොයන්න වෙන්නේ මෙහෙමයි කියන එක අපිට තේරෙන්න බෑනේ කීයටවත් නේද? එහෙම තේරෙන්න බෑ. අනුමානයක් තේරෙන්න පුළුවන්. ඒ බොරුවට අපි ඉගෙනගෙන වැඩක් නැහැනේ. රහතන් වහන්සේට මෙහෙම වෙනවා කියලා මොකද ඒ බොරුවට ඉගෙනගෙන වැඩක් නැහැ. මෙන්න මේ ටික අපිට ධර්මානුකූලව ඉගෙන ගන්න පුළුවන්. දැන් සාපිපාසාව කියන එක ඕනෑම මිනිස්සෙකුට පොදු ධර්මතාවයක්. බඩගින්න පිපාසය. ඒක මානව ලොකුම මානව හිමිකම. මිනිස්යාගේ හිමිකම. ඔයදී හැබැයි රහත් උනත් අහක් වෙන්නේ නැහැ. සාපිපාසාව අහක් වෙන්නේ නැහැ. අපිට සාපිපාසාව මාරේක්. මේ බාණ්ඩය කියන්නේ කවුද? සංසාරේ හදන්න හේතු වෙන දෙයක්. රහතන් වහන්සේට මාරේ නෙමෙයි. ඒක සංසිද්ධියක්. ඉර පායනවා, හඳ පායනවා, ගඟ ගලනවා වගේ සිද්ධියක් තමයි. ස්වභාවික සිද්ධියක්. අපිට ඒ ස්වභාවික සිද්ධියක් නෙමෙයි. ඔක ඔයා ඇත්තටම හොඳට ඉගෙන ගන්න ඕන නම් දැන් වැඩසටහන අදහවස ඉවර වෙයිනේ ඔයගොල්ලන්ට. යනකොට යන්න හිතන්නේ කොහෙද කියලා බලන්න. රහතන් වහන්සේට යන්න හිතෙන තැන් වලටද කියලා. මාර්යා එක්කගෙන යන්නේ කොහෙද කියලා බලන්න. ඇයි සාපිපාසාව මාර්යා වෙනවාම මෙච්චර දවස් පහක් යනකම් කිසිද අපිට ඕනේ ගෑමක් කන්න බැරි වුණා කියලා ඔය භාවනා කරන කට්ටියම පාටියක් දාන්න කොහෙ හරි හෝටලයකට යන්නත් පුළුවන්. ආන්න රහතන් වහන්සේ ඉතයි අපිටයි අතර තියෙන වෙනස.
දෙන්නටම තියෙන බඩගින්න. ඒකෙන් තමන් ගැන දැනගන්න. එන අපිට මාර්ය වෙනවා. සාවිපාසාව රහතන් වහන්සේට ස්වභාවික සංසිද්ධිය. දෙකේ වෙන සොච්චර. අපි ඊගා ප්‍රශ්න ගමු. ගරු ස්වාමීන් වහන්ස මෙම භාවනා වැඩ මුලුව අවසානයේදී ආධුනිකයෙකු වශයෙන් දිනකට කොපමණ වේලාවක් සක්මන් භාවනාවේ යෙදිය යුතුද? වඩාත් සුදුසු වන්නේ දවසේ කවර කාලයකදීමද? පහදා දෙනමින් කරුණාව කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් එතන මෙහෙම එකක් තියෙනවා. මේකේ අහවල් කාලයක් කියලා ගන්න නම් යන්න එපා. මේ මේ පෑ 24ම භාවනා කරා කියලා කාටවත් යහපතක් වෙන්නේ නැහැ. මොකද අපි දැකලා තියෙන ඕන තරම් ওই රටවල් වල බල්ලෝ පස්සේ යන්නේ එල්ලගෙන මිනිස්සු ඇවිදින්නේ. ඉතින් ඇවිද්දා කියලා මොකක් හරි උනේ නැහැනේ මෙච්චර කාලේ. නේද දැන්? එහෙම යනවා නේද කිලෝමීටර් ගණන් දවසට. ඒ සක්මනක් නේද? ඒ වටම වෙනම රජෙන් හදලා තියෙනවා නේද සක්මන් කරන්න මළුවෙහි. දැන් ඉතින් ඒ හැම දවසකට පැය දෙක තුන කරනවා නේද? පලක් ලැබුණ නෑනේ. දැන් ඒ කරේ සක්මනක් නෙවෙයි, ඒ කරේ කායික ව්‍යායාම. දැන් මේක වෙනස්. කායික ව්‍යායාමයට සක්මන් කරන්න යන්න එපා. බුදුහාඳුරන්ගේ ධර්මයේ කායික ව්‍යායාමයේ තමයි මස ඇටලී පෝෂණය කරන්න ගන්න හොඳ නෑ. ශරීර සෞඛ්‍ය හදා ගන්න එපා. නමුත් වර්ධී මේ කමටහන අඩුම ගාන තමන්ට විනාඩි පහක් නම් දවසට පුළුවන් පහ කරන්න. ඒක තීන්දුව වෙන්නේ තමන්ගේ. මේක කාලෙ ගන්න ඕනේ නැහැ. හිතන්න එපා කාලය. මේක මොකද මේ කට්ට ඩී දීපු එකකුත් නෙවෙයි, කපෝ දීපු එකකුත් නෙවෙයි. මෙච්චර 108ක් ජප කරගුවා මෙන්න මෙහෙම ණයෙක් වෙනවා කියන කතාව නෙවෙයි මේ කියන්නේ. බුදුහාමරගේ ධර්මයේ එහෙම ඒවා නැහැ. තමන්ට පුළුවන් තරම කරන්න. කාල වේලාව ගත්තත් ඒකත් බලන්න වෙන්නේ මේ වගේ තැනකදී තමන්ට පහසු කාල වේලාව. හඳුංගද හැම ඔය දැන් කොහෙද අපි හිතමු උදේ මෙන්න මේ වගේ වෙලාවට මෙහෙම කරන්න කියලා කිව්වට ඔයගොල්ලන්ට හිම වැටෙනවා නම් එක කාලෙක ඒ කාලෙක මොකද කරන්නේ? දැන් කොරෝනා හින්දා එළියට බහින්න හොඳ නැත්නම් ඒ කාලෙක කොහොමද කරන්නේ? ඒ හින්දා මොකක්වත් මතිමතාන්තර ගන්න එපා. තමන්ට පුළුවන් වෙලාවක කරලා බලන්න. කරපුවාම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තනුන්ගෙන් ඉගෙන ගන්න දෙයක් නැතුව තමන්ට මේකෙන් දුකේ අඩුවක් පේනවා නම් පැනසීමක් තියෙනවා නම් අන්න ඒ දක්වා කරගෙන යන්න. ඊට පස්සේ නිකම්ම ඇතුලින් අභ්‍යන්තරයෙන් ධර්මයේ විසින් ඉස්සරහට ගෙනිය. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. වෙනම කාල වේලාවල හොයන්නයි පා කියන එකයි කියන්නේ. පුළුවන් තරම් තමන්ට පහසු වෙලාවයි කරන්න බලන්න. ඒකට තව සීමා මායින් හදන්න අපිට ගැටලු වැඩි. ගරුතර ස්වාමීන් වහන්ස, භාවනාවෙන් පසු වෙනත් වැඩක යෙදෙන වේලාවේද සැරින් සැරේට මේ ධාතු ගුණ දැනෙන්නට ගත්තේය. එවිට සිත එතනට යන බව තේරේ. එවිට කළ යුත්තේ කුමක්දැයි කියා පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒක ඉතාම වැදගත් දෙයක්. දැන් වැදගත් කියන්නේ අපේ ඉලක්ක. ඉලක්ක කියන්නේ මේ බලෙන් හදාගන්න යන්න එපා. අපි දැන් සක්මන් කරනවා ඉස්සෙල්ලා කයේ සක්මන් කරන කාලේදී ධාතුගුණ තේරෙනවා. ඊට පස්සේ දැන් ඔය වගේ කයේ ඒ දේවල් තේරෙන්න පටන් ගන්නවා මේ භාවනාවේදී මුලින්ම. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්න ඔය බණ අහනවා, පූජාවක් තියෙනවා, පිරිත් කියනවා වගේ සද්ධා බරිත සද්ධාව පෙරටු වෙන අවස්ථාව. මේක ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. දැන් වෙලකට ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බණ අහනකොට අර සක්මණේදී ධාතු ගුණ තේරපුවාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ එතෙන්දි කරන්න ඕනේ මොකද්ද? බණ නවත්තලා සක්මන් කරන්න යන එකද? නෑ. බණ නවත්තලා අර කයෙන් දැනෙන එක ගැන අවධානයෙන් ඉන්නේද? ඒත් නෑ. බණ අහන එක අර සුපුරුදු පරිදි කරන්න වැඩි කරන්න. දැන් ඔයිට වැඩි සාර්ථකයි. දැන් මනහිම මං කියවනේ සද්ධාව පෙරටු වෙන කුසල්කාමී තැනක ඒක තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ තවත් මේක බලගතු වෙනවා. ගෙදර දොරේ වැඩ කරනකොට
ඔෆිස් එකක වැඩ කරනකොට එතකොට වාහනයක් එලවනකොට මේ ගුණ දැනෙනවා නම් දැන් වාහනයක් එලවන තැනකට යම් මොකද මුගක් වෙලාවට වාහනයක් එලවන්න හිත තැම්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තැම්පත් නොවුනොත් වාහනයක් එලවන්න බැරි වගේ දන්නවනේ ඒගොල්ලෝ. ආ එහෙමනම් ඔය කයේ ධාතු ගුණ තේරෙන අය වාහනය එලවනකොට දැනෙන්න පටන් ගන්නේ. දැන් ඔන්න ඔතෙන්දි විසඳුම හෙයිය ගියෝගොල්ලන්ට. දැන් මන් දෙන්න ඕනේ උපදේශ මොකද්ද හරිනවා. වාහනේ එලවනකොට ඔහොම ධාතු ගුණ දැනෙනවා. එතකොට වෙන්නේ අර සක්මණි වගේ කයින් දැනෙන එක ගැන අවධානයෙන් ඉහිටියොත් උන්ද වැඩි කල් එලවන්නේ. තේරුණාද? වාහනේ හැපෙන්න ඕනේ අනතුරුකටපත් වෙන්නේ. හැබැයි ඒක නෙමෙයි හැම වෙලෙම වෙන ඕනම මම මේ උදාහරණයක් වාහනයට ගත්තේ ඒකෙන් වෙන අනතුරු දෙනවනේ. ඒ වගේම අනිත් සියලු වැඩවලට අනික් වැඩකදී ඒ වැඩේ අතරතුර ධාතු ගුණ දැනෙනවා නම් තව තවත් හොඳින් සතුටින් කරන වැඩි කරන්න. ඒකමයි භාවනා. ආන්න එතන ඔය තියෙන්නේ අර කොහොමද අනික් වැඩවලදී සතිය පවත්වන්නේ කියලා මගෙන් ඇහුවානේ. මේ මෙන්න මේක තමයි ඒ කරන්නේ. මේක තමයි නීම සතිපට්ඨාන. හැබැයි එතෙන්ට නිකන් යන්න බෑ, බලෙන් යන්න බෑ. මෙහෙම පුහුණු කරලා 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 ඉබේ එනවා. තමන් බලෙන් යන්න පුළුවන් තරම් නෙමෙයි, මෙනෙහි කරලා යන්න පුළුවන් තරම් නෙමෙයි ওই තැන. ඉතින් එහෙම දැනෙන කෙනෙක් ඉන්නවා නම් එයා සතුටු වෙන්න, ඒ සතුටු වෙලා කරන වැඩේ සතුටින් කරන්න. එතකොට අනික් වැඩ වලටත් ඒවි ඔය ගුණය. දැන් ඔක්කොටම එන්නේ නැතු වේවි. ටික 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 තමන්ගේ ජීවිතයට එකතු වේවි. එහෙම එකතු කරගත්තොත් නෑ ඒක වැඩ වල අවසාන වැඩේ මොකද්ද? මිනිස්සු එක නෑ ඒගොල්ලෝ අද නම් ගාක් වැඩ කරා, හෙටත් කරනවා, අනිද්දාත් කරනවා. ඔහොම කරන අවසාන වැඩේ මොකද්ද? තම තමන් කරන අවසාන වැඩේ, පණ යන වැඩේ. තේරුණානේ? එහෙනම් ඉතින් වැඩ ගොඩක් වලට ධාතු ගුණ තේරුණා නම් එයාට පණ යන වැඩේදී තේරෙවි. හරියට කරොත් රඟපෑවොත් කපනවා කපනවා අල්ලනවා අර සතිය පවත්තන්න ගියොත් පණ යන්නක් දෙරුවේවි. තේරුණා නේ? ඒක සතිපට්ඨානෙ බොරුවට වැඩුවට වැඩක් නෑ. හරියට වඩලා හරි දේ කරන්න. දැන් හරි දේට යන්න පුළුවන් ක්‍රමයේ තමයි කියන්නේ. අපි තව ප්‍රශ්න තියෙනවා නම් ගමු. එතරයි සමින් හන්ස. ඔව් අද තව මොන හරි පිටින් ඉන්න, ඒ කියන්නේ වෙන වෙනම සහභාගී වෙලා ඉන්න කවුරු හරි කාට හරි තියෙනවා නම් ප්‍රායෝගික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පොඩි කාලයක් අපි ගමු. අවසරයි සමින් හන්ස. ඔව් කියන්න. සයින්නන්ස දැන් පුරාම ධාතු ගුණ දැනෙනවා, චංචන චංචල කම්පන වගේ. එතකොට නිකන් කරන්ට් එකක් දුවනවා වගේ. බඩ ප්‍රදේශයේ ඇරින් අනිත් හැමතැනම ගොඩක් වෙලාවට ඒක දැනෙනවා. එතකොට ඒක අර ඔබ වහන්සේ කිව්වා වගේ බණහන් වෙලාවට ඔය කන්තෝරු වැඩක් ඒකට අවධානය යොමු කරලා කරන වෙලාවට ඒක වැඩිපුර දැනෙනවා. එතකොට සමහර වෙලාවට ඒක අපහසුවක් වගේ නිකන් ඉතල ඒ හරියට තෙරපන්න නැත්නම් නිකන් කද කරන්න වගේ අවශ්‍ය වගේ වෙනවා. නැත්නම් ඉරියව් මාරු කරොත් තමයි ඒකේ ඒ අවශ්‍යතාවය නැති වෙන්නේ වගේ අපහසුවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට දැන් ඒ කාර්යාලේ හරි කරන රාජකාරීදී හරි අනික් වැඩේ හරි කරගන්න අපහසු මට්ටමට කයේ ධාතු ස්වරූප දැනෙනවා කියන එකද ඔය කියන්නේ? ඔව් අන්න එතෙන්දී හරි ඕක මම දැන් කියා දෙන්න එකම ඔයගොල්ලෝ කවදා හරි ඒක ඉබේ ගනි. මං කියා දුන්නම තව ලේසි වෙන්නේ තමන්ට, ඉබේ ගන්න ඕනේ නැහනේ. මේ ඒ අතරතුර දැන් අපි හිතමුකෝ ඒ දැනෙනවා තවන්ට පීඩා ස්වරූපයක් වගේ එකක් නිකන් ලාංඡනයකුත් තියෙනවානේ ඒ තැනදී. ඒ වගේම දැන් ඊගාවට තියෙනවානේ කරන රාජකාරියකුත් මොනවා හරි වැඩක්.
ඒකත් අපහසු වෙනවා නම් ඒ අතරමැදට කායික චලනයක් යොදාගන්න. උදාහරණයක් විදිහට ඇඟිල්ල නමලා දිගාරින්න. ඒ තමන් ඉන්න තත්ත්වය අනුව මේ ඕනම එකක් වෙනස් කරන්න. කකුල හොලෝ හොලෝ ඒ වැඩේ කරන්න. ඉරියව් කියන්නේ හන්දි නැ සුළු හන්දි නැමීමක් භාවිතා කරන්න. එතකොට ඒකත් එක්ක මේ දේ සිදු කරනකොට අර දේ සමනයටපත් වෙයි. ධාතු ගුණ නැති වෙනව නෙමෙයි එන්නේ. ඒකට ඇලින් ගැටීම් අඩු වෙනවා. ගැටීම් අඩු වෙනවා නැත්නම් ඇලින් අඩු වෙනවා. අර කායික චලනයේ හින්දා. හැබැයි ඒ කායික චලනය තමන් දක්ෂ වෙන්න ඕනේ එතෙන්ට ඒ තමන් ඉන්න තැනට ගැලපෙන්න හදාගන්න. අනුන්ට මේ හිනා වෙන්න දෙයක් කරන්න බෑ. එහෙමයි. එච්චරයි. ඒකෙන් විසඳෙනවා. ඒක විසඳුන් නැත්නම් අපි නම් ඒ වගේ තැනක විසඳුන් නැත්නම් දැන් නිදා ගන්නකොට හැම මොහොම දෙයක් වුණොත් කනට ඇහෙන්න පිරිත් වෙන්න පුළුවන් බණ වෙන්න පුළුවන් ওই දෙකෙන් ඇහුන් නැත්නම් සින්දු දා ගන්න. මේක මේ ඇහෙන දේ නෙමෙයි වැදගත්. සෝත ඉන්ද්‍රිය වැඩ කරන්න ඕනේ අර අතරතුර. ආන්න ඒ වගේ උපක්‍රම යොදන්න පුළුවන්. එතකොට හරියට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඒ ගැහෙන එක ඒ දැනෙන එක කරන්ට් එක යනවා වගේ දැනෙන එක ආය වෙන තැන එක තැනක පටන් ගත්තට ආය තැනක බැලුවොත් එතනත් පටන් ගන්න ගතියක් තියෙනවා. ඒක එහෙම බලන එක හොඳද නොබලන එක? බලන එක හොඳ නෑ. කරන අර හන්දි නැමෙන ඒවා වැඩියෙන් වෙන්න ඕනේ ඔය වගේ තැනකදී. ශරීරය. ඒ කියන්නේ ඇවිදිනවා වැඩ කරනවා මොනවා හරි. එතකොට අපි රාජකාරී දෙයක් කරනවා නම් වැඩක් කරෙන්නේ නැහැ. දැන් රාජකාරී කිව්වාට ඔෆිස් එකේ රාජකාරී කිව්වම ඔයගොල්ලෝ හිතයි මොකක් කායික චලන නැහැ නේ. ඉතින් කොම්පියුටර් එක ටයිප් කරනවා කියන්නේ ඒකත් චලනයක්. ඒක වැණින් කර. ඒ ඇති. ඒ මොනවා හරි දෙයක් ඇඟිල්ල හෙල වුණත් මෙතන බලයක් තියෙනවා. ඒක ඒකට හැකියාව තියෙනවා අර තියෙන මානසික තත්ත්වේ වෙනස් කරන්න. හැබැයි වෙනස් කරලා තියෙන සතිපට්ඨානේ තුනම. කාය වේදනා චිත්ත ධම්ම තුනම. ඒකයි අර කායික චලන වැඩි කරගන්න කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මම නිශ්චි. ඔව් ඇහෙන්නේ නැතුව ගියා. හිතව වෙලාවල් අරගෙන සක්මන් කරන කෙනෙක් නෙමෙයි. මගේ කකුලේ යටිපතුල මගේ කකුලේ යටිපතුල අමාරු හින්දා ඔබ වහන්සේගේ අවසරයේ පරිදි මම සෙරෙප්පු දාලා තමයි සක්මන් භාවනාව කරන්නේ. ළඟකදී මගේ යටි තොලේ පොඩි හෙලවිල්ලක් නිතර දෙවේද එනවා ස්වාමීන් වහන්ස. ඒක මට කායික ලෙඩක් එහෙම නැත්නම් මේ ධාතු ගුණයක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ පළවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්ස. දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව කරනකොට අපි චතුරාරක්ෂක භාවනා කරලා පටන් ගන්න ඕනේද නිකම්ම හිතන වෙලාවට ගිහින් කරන්න කමන්නේද? චතුරාරක්ෂක භාවනා කරන්න යන්න උවමනාවක් නැහැ. ඒක එහෙම උවමනාවක් තිබුණා නම් අපේ ওই උපදේශ මාලාවේ පළමුව දෙන ওই වගන්ති දීලා තියෙනවනේ. දැන් එහෙම ඒ වෑ පළමුව දාන්න එපා. එහෙම ඒවා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔයගොල්ලන්ගේ භාවනාවලදී ගැටලුවක් ආවොත් අපි කියන්නම් මෙන්න මේක කරලා මෙහෙම පටන් ගන්න කියලා. දැන් ඔය දැනට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි ඔය තියෙන්නේ. ඔය දැන් දැන් Tamanට තෙරෙප්පු දාගෙන හරි තෙරෙප්පු දාගෙන භාවනා කරාට කමන්නේ අර අර මේ මේකයි වැරද්ද තියෙන්නේ. මුලින් අර කයට ස්පර්ශයට අවධානය දෙන්න හැකියාව නැහැ. මොකද තමන් ටිකක් මහන්සි වෙන්න ඕනේ. දැන් තෙරපු දෙක තමන්ගේනේ නෑ. එහෙමයි. ඇත්තටම කමටහන තියෙන්නේ යටිපතුලයි පොළොවයි ස්පර්ශෙන්නේ. ඉතින් තමන්ගේ ඥානයක් එන්න ඕනේ පොළොව එහෙනම් තෙරපුව පොළොවට බාර දෙන්න කියලා තමයි. එහෙම වුණොත් විතරයි මෙතන සාර්ථක වෙන්නේ. ඕක ඉතින් හදාගන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් හැදුනනේ කොහොම හරි කරගෙන ගියා. ඒකෙන්ද අසනීප තත්ත්වේ ඒකට වුණා. දැන් ඊගා ප්‍රශ්නේ මේ ඔය තොල හෙල වෙන ලෙඩේ තියෙන්නේ කාටද මේ ලෝකෙ? මම පැත්තේ යට දිගන් හෙල වෙන කතියක් නෝන මහත්තයාට හැර මං අහන්නේ කාටද ඔහොම ලෙඩ තියෙන මිනිහෙක් ඉන්නේ?
එහෙම මම දන්නේ අපේ ගෙදර කාටවත් නැහැ ස්වාමීන් වහන්ස. ගෙදර නෙවෙයි දැන් ලංකාවේවත් ඉන්නවද කොහෙවත්? ආනවත් තියෙද? තොලහෙල වෙන ලෙඩ. සමහර වෙලාවට ඇඟේ මගේ අර ඩයබටික් කන්ඩිෂන් එකක් තියෙනවා. මගේ ස්නායු ටිකක් දුර්වලයි. ඒක නිසා මේ මට මේ පොටෑසියම් අටව සෝඩියමත් අඩුයි. ඉතින් එහෙම නිසා එහෙම එනවද ඒක රෝගයක්ද කියලා. ඒක ගන්න දැන් ඇත්තටම දැන් එහෙම රෝග ලක්ෂණ ටිකක් දැන් ඔය ටික ඔච්චර දේවල් අඩු වෙලා නම් ඔය දෙතිස් කුරුම ගොඩේ ඔකට උපදෙස් ගන්න ගිහිල්ලා තියන්නේ බෑද වෛද්‍යවරු ළඟට? ඔය කවුරු වෛද්‍යවරු කිව්වද ඔයාට පොටෑසියම් අඩු වෙලා හරි වැඩි වෙලා හරි තොලහෙල වෙන්න පටන් ගනී කියලා? නෑ නෑ සම්මා. නෑ නෑ නේද? ආ එහෙම එහෙනම් එහෙම ලෙඩක් නෑ මිනිතුන්ට. හොඳයි. තේරුණා නේද? ඔයගොල්ලන්ට තොල හෙලවෙනවා කියන එක ලෙඩක් නැති වුණාට ජීවිතයේ ඔහොම සංසිද්ධි වලට මුහුණ දීලා නම් ඇති එක ලෙඩක් නෙමෙයි. එහෙම ඒක භාවනාවෙන් එන එකක්ද ස්වාමින් වහන්සේ? මේක ගණන් ගන්න එපා. මේක වෙන්නේ ධාතු ගුණයක. ඔය ධාතු ගුණයකට වැරදි අර්ථකථනයක්. ගණන් ගන්න නැතුවේ ඉන්න දවදෙන් දෙකින් අහක් වෙලා හැරේ. ගණන් ගන්න නැතුව ඔබ මොකක්වත් දෙයක් නෑ. ඒක දවසකට වගේ දැනෙන්නේ නැතිව ගියපු වෙලාවල් තියෙනවා. නමුත් ඒක විතරක් වෙනවා. දැන් පේනවනේ ඔය 6 වෙනි මාර්යයි 7 වෙනි මාර්යයි රජ ගන්නවා. මේක ලෙඩක් කියලා බිය වෙනවා. ඒක සැක හිතනවා. මේක පොටෑසියම් අඩු වෙලා ඉච්චියකද්ද මොකද්ද කියලා සැක හිතනවා. ඕක ගණන් ගන්න එපා. ඕක ලෙඩකුත් නෙමෙයි. ඕක සාමාන්‍ය ස්වરૂපයක්. දෙය ධාතු ගුණ තේරෙනකොට වෙන කම්පන චංචල වලට ඒ දැනෙන විදිහ. ඕක ගණන් ගන්න නැතු ඉන්න ටික දවසකින් අඩු වෙලා. ඒක තිබුණක් කමන්නේ. තිබුණා කියලා 아무 දෙයක් වෙන්නේ. කම්පන චංචල කියන්නේ ඒ වගේ එකක්ද ස්වාමින් වහන්සේ? නෑ, ඔය කම්පන චංචල වලට ගිහිල්ලා එහාට ගියා එක. අර මං කිව්වේ ඔර්ලෝසු බට්ට දිහා බලාගෙන ඉන්නවා අපිත් වැනිනවා වගේ වෙන්නේ. ආන්නේ මට්ටමට ගිය එක. ඇත්තනම කම්පන චංචල හුදු දැනීම. මනසට කියන්නේ කාය විඥානයේ තේරෙන සතියේ තේරෙන දැන් ඊට එහා ගිය එක ඇත්තනම් පිට කෙනෙකුට දැන් ඔය සියුම් තොලේ චලන තේරෙයි. හොඳයි. ඒ වුණාට බය වෙන්න එපා. ඒක නිකම්ම අඩු වෙනවා. ඕක ගණන් ගන්න නැති හිටියම හරි. වැරද්දක් නෙවෙයි ඔය. ඔබට බොහොමයක් පින්. තෙරුවන් සරණයි. ඔව්. සම්හන්ස මේ ගැටලුවක් ඉදිරිපත් කරන් සම්හන්ස මට සමා වෙන්න ඕනේ රාජකාරී කටයුතු නිසා අවසන් වෙලා හරි 15ට වගේ තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ සම්හන්ස. හවස ධර්ම දේශනාව ඇහුවා සම්හන්ස. මේක මේ ඒ නිසා මේක මේ මට කලින් මතුවෙච්ච ගැටලුවක් සම්හන්ස දැන් අහන්න හිතුවේ. සම්හන්ස දැන් අර මේ මාර පාක්ෂික ධර්ම ගැන ඔබ වහන්සේ දේශනා කළ වෙලාවේ සම්මාසාර පරිවේෂණ තෘෂ්ණාව ගැන දේශනා කරේ සම්මාසය මේ අපි මේ භෞතික ලෝකයේ පරිවේෂණ තෘෂ්ණාව බද සම්මාසනේ දැන් අර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න බුදුන් වහන්සේ වදාලේ යමක් කෙලින්ම කිව්වහම අපි ගන්න එපා විමසා බලා ගන්න. ඒ දෙන සම්මාසනේ මේක අදාළ නැති බවක් නේද පෙනී යන්නේ සම්මාසනේ? ඒ ගැන නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් හැම එකක්ම ඒ විදිහම තමයි. පරේෂණ තෘෂ්ණාව කියන එක අපේ මිනිස්යන්ගේ නැත්නම් මනුස්සකම නැති වෙනවා. බලමු. පරේෂණ තෘෂ්ණාව තියෙන හින්දා තමයි මිනිස්සෙක් වෙන්නේ අපි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සෙක් වෙලා ඉන්න එක බුදුහාමුදුරන්ට වටිනවා. කිරිසෙනෙක් උනේ නැති එක ගැන. සතර ආපාය උප්පත්ති නොලැබිච්ච එක ගැන. තිරිසන් සතෙකුට පරේෂණ තෘෂ්ණාව නැහැ. ඒකින් ද මං කියා දුන්නනේ ඌගේ දියුණුවක් නැහැ. මිනිස්සයා හැමදාම දියුණු වෙන්න උදව් උනේ මොකද්ද? ඔය කියන මානසික தත්ත්වේ තමයි. ඒක ඔය මානසික தත්ත්වය භෞතික දියුණුවට සංසාරේ හදන්න උදව් වුණාට බුදුහාමුදුරු දේශනා කරන්නේ ඕක නිවන් දකින්න හතුරු වෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නෝන මහත්තයා හරි කවුරුහරි මිනිස්සේ පරේෂණ තෘෂ්ණාව යදාගෙන තමයි අලුත් දේවල් හිතන්නේ, අලුත් දේවල් කරන්නේ, අලුත් නිපුණුම් කරන්නේ, හොඳ ශිල්පීය ඥානයක් ලබා ගන්න. ඒක වැරද්දා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒවා කරන්න ඒක ජීවත් ඒක නිවන් දකින්න කරන එකක් නෙමෙයි. සංසාර විමුක්තියට කරන එකක් නෙමෙයි. අපිට ජීවත් වෙන්න කරන එකක්.
දැන් මෙතන පරේසන තෘෂ්ණාව හොඳ නැත්තේ දැන් වඩන්නේ අපි සතිපට්ඨානෙ ඒ කමඨහනට මොකක් කරන්න එපා ඒක ගැන පරේසන කරන්න යන්න එපා ඒක ගැන අලුත් තීන්දුව ගන්න එපා ඒකට අර්ථකථන දෙන්න එපා ඒක වෙනස් කරන්න යන්න එපා කියන විදියට කරගෙන යන්න ඕ එතනින් තමයි ගැලවිලා තියෙන්නේ නැතුව තමන් කාර්යාලයෙන් ඉන්නේ පරිශ්‍රණ දුෂ්ණාවෙන් වැඩ ගන්න නැත්නම් කාර්යාලයෙන් එළවණු. එහෙමයි සාරිකා. ඒක දෙක. මේ කාර්යාලයට යන්නේ නිවන් දකින්න ඉන්න නෙවෙයි. ඩොලර එකක් ගන්නනේ. තේරුණානේ. ඒ දෙක වෙනස හඳුන ගන්න ඉස්සෙල්ලා. මේක කරන්නේ මේකටම මේක කරන්නේ මේකට. හොඳයි එහෙනම් හොඳයි ස්වාමිනාංශ තරපටි ගැටලුවක් තියෙනවා ස්වාමිනාංශ දැන් අපි ස්වාමිනාංශ මේ මා ස්වාමිනාංශ තරපටි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා ස්වාමිනාංශ ඉදිරිපත් කරන්නද ඔව් කියන්න කියන්න ස්වාමිනාංශ දැන් අපි මනසින් දැන් ඔබ වහන්සේ මේ දේශනා කළ පරිදි ස්වාමිනාංශ අපි මනස පාලනය කරගෙන ඒන් සිදුවන අකුසල ව්‍යාපාද විචා ව්‍යාපාදී අකුසල ස්වාමිනාංශ මැඩපවත්ව ගන්න හැකිතාක් උත්සාහ කිරීමෙන් ස්වාමිනාංශ මේ විපස්සනා භාවනාව අපි දිගින් දිගටම කරගෙන යනකොට ඒ අපිට කොහොම හරි මැඩපවත්ව ගන්න පුළුවන් වගේම ස්වාමිනාංශ ඊට අමතරව අපි තවත් ස්වාමිනාංශ ඔබ වහන්සේ දෙන අවවාද මොනවද ස්වාමිනාංශ අපිට පරස්පරතා තියෙනවා මං කියන එක ඇහෙනවත් දන්නේ පරස්පරතා කියන්නේ මනස මනසේ සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද අඩු කරගන්න උපදෙස් සම්බන්ධුන්නේ එහෙම උපදෙසක් නැහැ මගේ තේරුණානේ ඒ ඒක එහෙම මහන්සි ගන්න ගැනිලා තියෙනවනම් ඒක වැරද්දක් නැහැ උපදේශණං කකුල බිම වදිනකොට ඉස්සෙල්ලම මේ ආදුනිකයා අර කමටහන නඳුන්නේ කකුල බිම වදිනකොට එතන ඇලීම් ගැටින් නැතුව ඉන්න මුණින් පුරුදු වෙනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද කාලයක් කරනකොට වෙන්නේ කයෙන් දැනෙන වෙනත් අරමුණු වලට දැනන ධාතු ස්වરૂපයන් වලටත් ඇලීම් ගැටීම් නැතුව ඉන්න පුරුදු වෙනවා. තවත් ඒක බහුලීගත කරනකොට මොකද වෙනවා වෙන්න ඕනේ. ඇහෙන් එන අරමුණු හරහාත් වෙන එකට ඉබේ වෙනවා. නම් ඒක පුරුදු වෙලා පුහුණුවක් වෙන්න යන්න එපා කවුරුවත්. මේ පුහුණුව විතරයි පුහුණුව. දැන් ඇලීම් ගැටීම් අතු කරන එකම දේ මූලයේ එකයි. මූලය කියන්නේ අකුසල් මුල් තුන. එතන කයෙන් එන අරමුණෙන් අකුසල් මුල් වල බලයෙන් බින්දොත් ඒක බලපානවා ඇහැටත් ඇහෙන් එන අරමුණට කනින් එන අරමුණට මනසින් එන අරමුණට දැන් වතුර ටැංකියක් තියෙනවා කරාම හයක් තියෙනවා එක කරාමයක් අරිනවා අනිත් පහ වහලා තියෙනවා ටැංකිය වතුර පොඩ්ඩක් අඩු වෙනවා ඒ අඩුවීම අනිත් කරාම පහට බලපානවද නැද්ද එකයි අරුව එහෙම ඒක තමයි මේ විපස්සනාවේ හැටි පණ්ඩිත වැඩ කරොත් මේක විතරයි කරන්න පුළුවන් මේක කරන්න හරියට බලෙන් යන්න එපා කරන්න බලෙන් ගිය හැටි මාර්යා හැලියුත් ගහයි එහෙමනම් හොඳයි හොඳයි එහෙමනම් අපි දැන් කාල වේලාව එක තව චූටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ ඇහුවාට පස්සේ මට පොඩි බයක් ඇති වුණා දැන් අපිට කිව්වනේ කාමාවචරයෙන් ඉස්සරහට යන්නයි අපි දැන් මේක කරන්නේ කියලා එතකොට ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍ය මේ සෝවාන් ඵලයක් කට ළඟා වීමට නම් අපි රූපාවචරයේ දෝෂවල සරිසරලා වැඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේකෙන් එහෙම එකක් වෙනවද? අපි මේ සක්මන් භාවනාව කරද්දී මට තියෙන දැනුම අල්පයි ස්වාමීන් වහන්සේ මට කල්පනා කරලා ඒක පහදලා දෙන්න පුළුවන්ද? මම දැන් නොනමත් යහන්නේ මේ දැන් හොම් භාවනා කරලා
ඔය කියන එකෙන් රූපාවචරයට යන්න ගිහිල්ලා රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදී කියලා බයක් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, මට එහෙම කිසි එකක් අවශ්‍ය නැහැ. නේ අවශ්‍ය නැහැ, අවශ්‍ය තිබුණා සම්බ වෙන්නේ. සතිපට්ඨානේ වඩලා කවදාවත් බ්‍රහ්ම ලෝකේ ඉපදින්න බෑ. තේරුණානේ? බ්‍රහ්ම ලෝකෙ ඉපදින ක්‍රමයක් නෙවෙයි මේ රූපාවචරය කියන තේරුම. ඒක නෙවෙයි මෙතන. රූපාවචරය කියන එකේ තේරුම පංච ඉන්ද්‍රියන් නැතුව මනෝ ඉන්ද්‍රියෙන් හදන ස්වරූප කියන එක. රූපාවචර ධ්‍යාන ලබලා තියෙන්න ඕනේ බ්‍රහ්ම ලෝකෙ ඉපදින්න. දැන් රූපාවචර ධ්‍යාන නෙවෙයි සමාධිය කියන එක. තේරුණා නේද? මේ ධ්‍යානම නෙවෙයි. මේ විපස්සනා සමාධිය. ඒක රූපාවචර ගණයට වැටෙන්නේ. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නෑ ඔහුගේ. සතිපට්ඨානේ වඩලා එහෙම ධ්‍යාන ලැබෙන්නේ නෑ. බ්‍රහ්ම ලෝකේ යන්නේ නෑ. මොකක්වත් එහෙම එකක් වෙන්නේ නෑ. තමන්ගේ දුක අඩු වුණොත් එච්චරයි. ඒක හින්දා අමේ නැති දුක දුක් ගන්න එපා. දැන් තියෙන්නේ මොකද්ද මේ බ්‍රහ්ම ලෝකේ උපදී කියලා දුකක් ඇති කරගන්න. එහෙම මත හදා ගන්න එපා. එහෙම වෙන්නේ. එහෙම හොඳයි. ඒ කියන්නේ අපිට වැඩිය හිතන්නේ නැතුව වහන්සේ කියන්නේ සම්මා භාවනාව. මෝඩයා මෝඩයා හරකා. මුලින් මෝඩයා වෙන්න දෙවනු හරකා වෙන්න. නැත්නම් මේක විසඳන්න බෑ වාර. හොඳයි. හිතන්න එපා. කමඨහනින් ලැබෙන ප්‍රතිඵලයේ විතරක් බාර ගන්න. වඩාත්ම සරල විදිය ඒකයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝ පින්. තෙරුවන් සරණයි. එහෙමනම් අපි කාල වේලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා. අද වැඩසටහන මේ විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අවසන් කරමු. එතකොට මම හිතන්නේ දින පහෙන් තව එක දේශනයක් තියෙන්නේ හෙට අවසන් දේශනේ. ඒකත් අපි තව දුරට මගහැරිච්ච මොනවා හරි දැන් අර මාර්ග පාක්ෂික ධර්මවල අවසන් ටික දැන් තියෙන ප්‍රශ්නත් එක්ක මම ටිකක් කියා දුන්නා. බලමු ඒක හරි අවශ්‍ය දෙයක් තව තියෙනවා නම් ඒ දේශනාවට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාටම කරගෙන යන භාවනා ඔය කරන පුහුණුව අද මේ කාලේ පුහුණු වෙන්න උත්සාහ ගත්ත එක දිගින් දිගටම තමන්ගේ ජීවිතයේ ගෙදර දොරේ රැකී ආරක්ෂා කරගමින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ වැඩසටහන අවසන් කරන හැමදාටම පිරුවන් සරණයි.